සම්මා සම්බුදු සරණයි පෙන්වන්තුම හැමතිනාටම තෙරුවනේ අනන්ත වූගුණ බලහහිෙන් ඔව සෑමදිනෙක්ටම නෙදුක් භාවය නිෙරෝගී භහාවය සුවපත් භහසීම සැලසේවා. අපති ලෝකාගන ලෝතුරු අමාමෑනී බුදුතිාණන් වහන්සේගේ ඔතුම් ව පරම නිර්මණශ්‍රී සධර්රමය නිරන්තරයෙන් මශ්‍රපණය කරන්නට බොදුරුවන්ගේ හදවත හි නාලිකාවේ බෙසද හම්විකාශයෙන් ඔබට නිධන්තරේෙන් කාලපකාශයවෙන් කැනු ලබනා. පිැතුන ද මේ තුම්මූ ධර්මාණු සාසනාව සිද කරන්නට පඩමබව දහළේ අවසරයි සහිපත් කරන්නට පූජ පාද. හැඩිගල්ලේ චන්දාලෝ අපගේ පෙන්වන්ත ගෞරුවනීය කලහාන මිත්‍රාණන් පහන්සේ පාතහාපි වන්දනිය නබස්කාර පෝරකව සාදුකාර ලබාද මෙෙන් ධර්මාණු ශාසනාවස දහ පිරි ගනු ලබනවා. ඒ වගේ වද මේ උතුම් ූ ධර්මාණු සාසනාවේස ැති දායකත්වයගෙන කටයුතුර ලවේ නොම්බර එකසි අනුවක උගල්ල පාදු කලිපිනේ පදිංචි නිරංචනා ගංගා පිරේරා මහත්මය තුළ ඒ පවුලේ පෙන්වන්ත පිරිසු වින් ඕුන් කරමුණ ලෙස මුදුන් පත්කොට ගැතිබෙන්නේ. ජූලි මස ජන්වදිනයන් සමරණ ශනුලී සුහානා නිහාල් පෙරේරා නලින් ජෛරත්ය නයට නිදුක් නියරෝගී සුවපත් භවේ පාර්ථනය කිරීමත් පවුලේ සැමදිනාට සතාශිර වහදේ පාර්ථනය කිරීම තමයි ඒ සදහාවන්ත පෙන්න්නතුන්ගේ උතුම් වූ අරමුණ උතුම් වූ ප්‍රාර්ථනයන් ලෙස හවාදක්වාතිබන්නේ. ඒ දහාාවන්ත පෙන්න්නටතුන්ගේ එවතුම් වූ ප්‍රාර්ථනාපන් ඒ කාන්තේෙන්ම සපල වෙහිවා. සාධූ සාධූ සාධූ. සුපෙනනතුන ද ුතු වූ ධර්මාණු ශාසනාව සිදධ කරනට වැඩම්වා පදහළ අවගේ කළයාන මිත දේශකාණන් වහන්සේට පාදහාවි වන්දනීිය නවස්කාර් පූරකව ධර්මාණු ශාසනාව සිද්ධ කරන්නට ආර්හතනය කරසිට්ට පා. අවසරයි අප පෙන්වත් ස්වාමේද්‍රාණන් වහන්සේ. සමන්ත චක්හවාල සු අත්‍රා ගච්චන්තුु දීවතා සද්ධම්මං ම නිරාජස්ස සුනන්තුु සද්ගමොක්ක දං දම්ම සවන කාලු අයං भදන්තා දම්ම සවනකාලු අයං भදන්තා දම්ම සාවනකාලු අයංම් भදන්තා නමුතස්ස භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමු තස්ස භගෙවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගෙවෙතු අරතු ස සබුද්ධස तो ජය ති සोක यह तो ජයති भය පිය तो විපමුुතස න තිස්ෝකෝ කුතෝ भයන්ති මෙ සදහ විකාශයහි ප්‍රධානන ශාසක බක්ුල මහා සෑරදුන් නිර්මාत्र, ම කියනට අවසරයි ගලිකමේ ඥානදීපනායකස්වාමීන්ද්‍රයණන් වහන්සේ වරක්්‍රමක ගරුතර මහාසංගරත්නයෙන් අවසරයි. අදම යුතුන් පින්කමේ පදාන දායකත්වය දරන චීනරාජ්චේ රැකයා වෙහිනිරුත්තු අංකෙකසි අනුවක උග්ගල්ල පාදුක්ක ලිපිනයේහි පදිංචි, නෙරංජනා, ගංගා පෙරේරා මහත්මිය ප්‍රධානකොට ඇති පිංවත් පවුල්ලේ ඥාතහිතමිත්‍රාදී නැතුළු ධර්මානු ශාසනාව ශ්‍රවණය කරන්නට වෙලාව ඉඩකඩරෙන් කරගන්න සැදහැති වාසනාවන්ත සක්පුරෂ පිමතනේ ගනුදනුවා තාවකාලික සම්බන්ධතාවයා තාවකාලික බැඳීමක් හදාගන්න විතරයි එ තාවකාලික බැඳීම් ගොඩකට හිත නැවත නැවත ඇලෙනකොට මෙ තාවකාලික වන්න බැඳීම් ගොඩක් වෙනුවෙන් තමන් කොච්චරනං කරදර විනිරවාද එකත් අවබෝධය ව ඒ අවබෝධය තමන්ට ලැබෙනකොට මේ බැඳීම් තුළ පවතින්නේ කරදරයක් පීඩාවක් අපහසුවක් වෙහෙසා ැඳම් තුළ පවතින්නේ පීඩාවක් කරදරයක් අපහසුවක් වෙහෙසක් කියලා තමන්ට හොඳට වැටහින් පටන්ගන්න. එන්සාර ධර්ම ශ්‍රවනය කරන කෙනෙක් මෙ හැම දෙයක්ම තාවකාලික වටපිටාවකදි තමන්ට ලැබෙන්නේ. එ සහි තාවකාලික වටපිටාවකදි තමන්ට ලැබෙනහිමි වෙන දේවල් වලට අතිශය බැඳීම, අතිශය කෑදරවීම, අතිශය ඇලුන්කිරීම, අතිශය ලෙන්ගතුවීම, තමන්ටම කරදරය පිණසුම පවතිනවා. ඒ අවබෝධී තමන්ට වැටහනෝ. ඒ කරදරය පිණිස පවතින්නේ මේ ජීවිතය ඇතුළතිදිී විතරක් නැවේ. මරණයත් සමග මරණයට පත්වෙන සෑම කෙනෙක්ම මරණයට පත්වෙන්නේ බැඳීම් අතෑරලනෙේ. මනුස්සලෝකට ආපු හැම අවස්ථාවකදිම මනුස්සලෝකය තුළ ගොඩනගාගත බැඳීම් ටික ඉතාම තබින් හිතේ තියාගෙන තමයි නැරුන්. තිරිසන් ලෝකේයට ගිය සෑම අවස්ථාවකදිම තිරිසන් ලෝකේදි තමන්ට මුණගැහුණ බැඳීම් ටික ඉතාම තදිං හිතේ තියාගෙන තමයි මැරුම්. දිවි ලෝකවලට ගියාට පස්සේ එ දිව්‍ය තලවල පවතින බැඳීම් ටික ඉතාම තදිං හිතේ තියාගන තමයි ඒතැන්වලෙන ච්චතවම්. බ්‍රහ්මත්වයට ගියත් එහෙමවා. ්‍රහ්මත්වය තුළ ඉපදුනාට පස්සේ එතැනදි තමන්ගේ ්‍රීතිය උපදවා ගැනීම පිණිස තමන් පහලකරගන තියන චේතනාවට චේතනාව පියකටගෙන ධ්‍යානය කියලා එ චේතනාවට දැඩි ඇල්මක් ඇතිකරගන මයි ඒ බ්‍රහ්මත්වය තුළ සතුට විඳන්නේ එතනින් චුතවෙන කොට එතනින් චුතවෙන්නේ අර චේතනාව පිළිබඳව තිබුණ ඇල්ම හිතේ දරාගෙනම තමන්. අපට පැහැදිලිව පේනවා මේ භවචක්‍රය තුළ සංසාර චක්‍රය තුළම ඉපදීමේ චක්‍රය තුළ සැරිසරණ ඕනම කෙනෙක් මරණයට පත්වන හැම තැනකදිම මරණයට පත්වෙෙන්නේ ලැබුණු තැනට වහ වැටටුන ගතිය ඇතිව. ලුතුරා බදු කෙනෙක් ලෝකට පහළ වෙලා දේශනා කරන්නන්නේ නැවත නැවත මෙ තාවකාලිකත්වය හොඳ අවබෝධින් දකින්න. තාවකාලිකත්වය, තාවකාලිකත්වයක වම කොට හිතන්න පුළුවන් මේ මතක් කරන්නන්නේ හෙනම් මේ අවුරදු හැත්තෑවකට අසුවකටද මේ හැමදේම සීමාවුනේ ඒකද මේ තාවකාලිකත්වය. නෑ අපි ඊටෝඩාතාාව වෙහාට ධර්මයි ඔස්සේ මේ තාවකාලිකත්වය මැනගන මැනගන යන.ඒ මැනීම ඒ බැලීම තමන් නැවත නැවත සිද්ධ කරනකොට තමන්ට මේ තාවකාලිකත්වය කියන වචනය තුළ හඟවන දේ පුළුල්ව පන පටන්ගන්න. තාවකාලිකත්වය කියෙන වචනය එහෙන කොටම? වචනය කියන කොටම තමට හැඟීමක් පහල වෙනවානේ මොකදම මේ තාවකා ලිපත්වය ති යන්න කිය. ඒකද අපිට අපි සමහරවෙලාවට අපිට අ පෘථජ්ජන භාවය නිසා අපි මේ පරිසරයට දැඩි ඇල්මක් ගැඩි ආසාාවක් දඩි කෑදරකමක් තියන නිසා. අපිට එතනදි යම් සීමාවක් එන අවුරුදු හැත්තෑාවක් අවුදු වසුවක් අවුරුදු සීයක් අවුදු එකසේ විස්්සා අන්නේ සීමාවට අපිනවා. මොනතරන් බලසම්පන්න ජවසම්පන්න ඇති කෙනෙක්ුනත් එකේ විස්සින් හට පවත්වනව. පිනට ලැබුණ සෑම දෙයක්ම උනත් තමන්ට පුළුවන්කමති යෙන්නේ උපරිම ආයුෂ අවුරදු එකසේ විස්්සයි. එකසේ විස්ස හට තමන්ට ඒදේවල් එක්ක ඒරූපෙන් ඉන්නව. එකසේ විශ්‍යදිමේ රූපය තමන්ගෙන් අයින් වෙනවා. ඒ උපරිම ආවුෂ ප්‍රමාණය තා කලා තුරකින් තමයි ඉට වැඩ වැඩිකාලයක් නෙක්ෂිීහත් නො.තකට මේ තාව කාලිකත්වය කියන වචනය තුළ තිබ තියෙනෙ මේ බවයට ලැබන. අවුරුදු ගානක ආුෂද මේකෙන් කියන්නේ. එමනැත්නං ඊට වඩා විශේෂෂිත දෙයක් මේ තාවකාලිකත්වය තාවකාලික බව කියන වච්චනය තුළින් ප්‍රකටරනවාද. අන්නේ අවබෝධය තමන්ටෙනවා. ධර්මශ්‍රවනය කරද්දි තමන්ට එනවා මේ අවුරුදු ගාන්නකට්ට සීමමා කරලා කියනයක් නෙවෙයි මේ තාවකාිත්වය කත්වය. බුදු කෙනෙක් මේ මතුරල පෙන්වන තාවකාලිකත්වය, අවුරුදුගානකට, මාසගානකට සතිගානකට එහෙම්ම සීමා සහිත දෙයක් නෙවෙයි කියලා තමන්ට පේෙනවා. එනම් තාව කාලිකත්ව ය දකින්න කෙනෙකුට හොදට පේනව මේ මොහොතී තාව කාලිකත්වය මේ මොහොතක් ගානේ මොහොතක නැතිවීමත් තමන්ට පේනවා. මොහොතක් ගානේ බලනකොට තමන්ට පේනවා මොහොතක ඉඳං ගත්තට පස්සේ චිතක්ෂණයක ඉඳලා ගත්තට පස්සේ ඒ තවටික් තේරණවච්චනයක අපි ගන්නවනම් තප්පරේකට මිනිතප්පරේකට නැනොතප්පරයකට අපි අරගන්නවනන් එ මිනිතප්පරයක නැනෝතප්පරේක කාලසීමාව තුළ උන්ත් ප්‍රකට කරන්නේ තාවකාලිකත්තය. තාවකාලිකත්තය. එන ධර්මශ්‍රවනය කරන කෙනෙක් තාවකාලිකත්තුවය වටහා ගන්න. තාවකාලිකත්වය අවබෝධ කරගන්න. ඉපදින තා තමන්ට හැම තැනකදිම ලැබෙන්න්නේ තාවකාලික වටපිටාව කියන එක ොඳ යට මෙතැන්ට පත්තියක්ෂ කරගන්නවා. ඒ අධ්‍යාත්මයට තාවකාලිකත්තිය ප්‍රති්‍යක්ෂ වෙන කොටර ඇල්ම කියන ගතිය බැඳීම කියන ගතිය, ඇලීම තුෘෂ්ණාව කියන ගතිය තමන්ට ප්‍රඥා ඇසට අවබෝධ වෙලා එ ගතිය තමන්ගේ හිතීම් ප්‍රහාණය වෙන. පහන සඥාව. ප්‍රහාණය වෙන. ඒ ප්‍රහාණය වෙනවා කියන්නනෙම්ම ඒ පුද්ගලයා ඒ සත්වයා ඒ කෙනා නැවත නැවත මාර්ගඵල ලාබියෙක් වෙන තැනට තමන්ගේ හිත පත් කරගන්න. එනම් මාර්ගඵල ලාබියෙක් වීම සඳහා. தாාවකාலிිකත්වය වටහා ගැනීම උපකාரணும் தாාවකාලිකත්වය වටහාගැනීම தொுள்ள அற தද ඇම தද බැந்தීම தද කෑදරකம் මේ කියන அற மනෝභාවயம் සமலிින් இවත්වී இවවී இවත්වී වත්්‍යවී නවා. ஏ මේ සියல்ல තුළ පවතින නිස්සාරත්වය පිළිබඳවම அවබෝධதேයට. එන්නෙි බාහිර පරිසරය තුළ ඇහැට කන්නට දකින පේ නැහෙන දේවල්ව ලින්ම විතරට නැවෙයි. ඒක එතනින් එහාට ගිල්ල තමන් තමන් තුලිනුත් බලන්නකටන් ගන්නවා. එතකට මේ වටාපිටාවට අයිති ධර්මතාවය මේ වටපිටාව තුළ පිහිටලතිීන ධර්මතාවය. නැසීයාම විනාසවීයා මේ අවධානුමක පැවතීමේ ධර්මතාවය තමන් බල්නව තමන් ගෙදිාවට හරවලා පිටට වගේම ඒ ධර්මතාවේ තමන්ටත් ගැපෙනවන්. එළිය දවල් වලටයි ධර්මතාවේ ක්‍රියාත්මක වෙනවා වගේම මේ මමලෙසින් ගත්ත තමංලෙසින් ගත්ත මේ රූපමය සරීරයටත් මේ ධර්මතාවේ ක්‍රියාත්මක වෙනවාද. ආන් විතරද. තමන්ට ඒ පිළිබඳවත් අවබෝධ වෙනවා. ඒ පිබඳවත් අවබෝධයනවා එක ඒ පිළිබඳ අවබෝධ වෙන්නේ කොහොම දෙේනම් මේ වට පිටාවට අයිති ධර්මතාවය තමන්ගේ ආධ්‍යාත්මයටත් තමන්ගේ රූපකායටත් ක්‍රියාත්මක වෙනවා කියලා. තමන්ට එන්න දැනෙන්න්න ගන්නකොට මේ රූපය පිළිබඳවත්තිෙන්න්න අධික රාගය හෙවත් රූපරාගය රාගේය කොටස්සුනකට බෙෙනවා කාමරග, රූපරාග රූපරාග කියලා රූපය පිළිබඳව පහළ කරගන්නා වූ අධික රාගය අධික කැමැත්ත අධික ඇල්ම අධික ආසාාව අධික බැඳීම අධික බලාපොරොත්තුව මෙසිියල් අධිකයි ිසියල්ල අධිකයි මේකක්වා සමතුිතනය, මධ්‍යස්තනය, මැදහත්නෑ උපේක්ෂාසාහගතනය මේ බැඳීම ඇලීම ආසාාව ලෝභය කැමැත්ත කෑදරකම මේ ස්වභාවය හැම්ම තැනකදිම ප්‍රකට කරන්නේ අධිකත්වය. වැඩි භාවය එනන්. ප්‍රඥාසනෑ අතනවත ෝරණ කෙනෙක් මේ රූපය පිළිබඳව පවතින්න අධික වූ ඇල්ම ආසාවත් ක්‍රමාණුකුලෝ පහ කරන්නොටතව බොහෝ ප්‍රමාණයක් කෙලෙස් නිරුද්දේලයවා. එය රූපයෙන් අතරවෙන්නේ නැතුව තව එහාට තියෙනවා එයා අවශයම බැලියයුතු තැනක්. අවශයම බැලීතු තැත් තියෙන. රූපෙන් එහාට ගිහිල්ල යා අවශයම බැලියයුතු තැන. නවත නිීක්ෂණය කරනවා ඒ අවශ්‍යයෙන්ම වැැලියුතු තැන තමයි මේ සිත කියන ධර්මතාවේ සිත කයක සිතතාවේකා මේ දෙක එකට බද්ධ වෙලා එකට හාවෙල එකට සබන්ධ වෙලා එකට ගැලපිලා එකට එකතු වෙලා පවති න සිතකායදක. නැත්නම් පැවැත්මක් නෑ මේදක දෙෙපතර වෙලා ොවවෙලාකදවත් පවතින්න බෑ මේදක ප දෙපැත්ත ජීවත්තන්න බ. එනිසා හැම වෙලාවෙදීම මේ දෙක නැවත නැවත්ත බද්ධ වෙමින් යන්නේ එක කියන්නේ. සිතත් කයත් කියන දෙක හැම තැනකදිීමම බද්ධ වෙනවා. එකෙන් උපදි හැම්ම තැනකදිම තමන් උපදින්නේ ශරීරයක් ඇති කෙනෙක් දිහට. තමන්ට ශරීරයක් ලැබෙනවා උපදින හැම තැනදිම තමන්ට සරීරයක් ලැබෙනවා. තමන්ට රූපයයක් ලැබෙන උපදින හැම තැකදීම. එනම් මේ සිත සහහා කය කියන මේ ධර්මතා දෙක. ඒ තරමටම බද්ධ වෙලා පවතිනවා. කය පිළිබඳව අනිත්‍යතාවය. කයෙහි දිරීම තමන්ට ප්‍ර්‍යක්ෂ වෙනකොට තමන්ින් එහාට බලනවා මේ කයෙහි දිරීම සිතටත් බලපානවාද මේ කයෙහි දිරීම සිද්ධ වෙනවා වගේම රූපයහි දිරීම සිද්ධ වෙනවා වගේම මේ සිත ලෙස අරගත්ත මම ලෙස අරගත් සිතත් මේ දිරීමහි ධර්මතාවය පවතිනවද ආන්න එතකොට සිතටත් මේ දිරීමේ ධර්මතාවය පවතිනවා කියලා තමටකට එනවා එනම් සිත යනු මුලාවක් මයි කියලා තමන් ප්‍රති්‍යක්ෂ වනවා සියලු ස්තෝන්වට අයිතිවෙච්ච රූපකායටත් අයිතිවෙච්ච මේ දිරාපත්වීම දිරීමේ වෙනස්වීමේ නැතිවයා මේ ධර්මතාවය සිතටත් අයිතයේ සිතත් මෝහතක් පාසාම වෙනස්වන ස්වභාවෙන් යුක්තයි ගැන රැවටිල්ලා අපි වෙනස්වෙන වනන් කෙනෙක් අපි ඒකට අපහු පවිච්චි කර තවච්චනයක්තම රවට්ටනො කියෙන ගෙන වෙනස්ව වෙනවාන ඒ වෙනස්වෙනකට අපික අපි තවචනයයක් පාවිච්චි කරනවා එකගෙන හවට්ටනවා කියලා. එතකොට මේ වෙනස්වීම සිතෙහි දකින්නකොට එහෙනම් ඒ වෙනස්වීම තුළ පවතින්නේ රැවටීම බව සිතවස්සේ දක් අද කිනවා. එකගෙන චිත්තවනන් වසනාව. සිත්ත තුළ පවතින්නේ රැවටිල්ලක් බව චිත්තාානු පස්සනාවෙන් දකින්නකොට, ආන්න සිත පිළිබඳව තියෙන උපදාානයක් බිඳෙනවා. සිත්තට ඇති ඇල්මත් දුරු වෙනවා. සිතේ සිත පිළිබඳව පහල කරගන්න ඇල්ම දුරුවෙන කොට අර අරමුණු ඉදිරිපිටදී ප්‍රියාත්මක වෙන ගතිය සහමුලිම නැතියනවා. සිත තුළ ඇල්ම පවතින තාකල් අරමුණු ඉදිරිපිටදී ප්‍රියාත්මක වෙන. එක්කෝ ආදරෙන් එක්ක කේන්ති. ඇහැට පේන ප්‍රියෝපදවන රූපයන්ද. ඇහැට පේනිි ලස්සන රූපයන්ද ඒ ලස්සන ප්‍රියෝපදවන රූපයක් ඇහහරහා සිත දකිනකොට ඒ රූපය දකිනකොටම ප්‍රාත්මක වෙනවා. ප්‍රියාත්මක වෙන්නේ අ ලස්සන ගැන කැමැත් අදාග. ප්‍රියභාවය ගැන කැමැත් අදාගෙන.ඒ සිත ත්‍රියාත්මක වෙන විදිහ. එතට මෙ සිතෙහි ක්‍රියාත්මක භාවේ එක න අරමුණු ඉදිරි පිටදී, මෙ සිත්ත තුලතියන දෙබිඩි පිළිවෙත විටකදී. ආස වෙනවා විතෙක් විටකදි කේන්තිය. මෙ දෙබිඩි පිළිවෙත සිතේතියෙන්. ඇහැට පහල වෙන අරුණ රූපයි දුරිපිටත් හෙමයි. එක වෙලාවකදී අපේ ඇහැට අහුවෙන රූපහර අපි ආදරය හදාගන්නවා. තවවෙලාවකද අපේ ඇහට අරුමනන රූපහර හා අපි කේන්ති හදාගන්න. අපි ඇතුවර කියන මන් දකින්නවතාසන ම බලන්නවතාසන මගේ දෑහට නොපි අන්න කියල. අපි කියන ඒ හැදිලතියන කේති තවටික් ඉන්න තව පොඩි වෙලාවාක් කරැඳෙන්න්න අපපු ගමන්නන්නේ දැම්මයන්නපා දවසත් දෙක් ඉන්න ආන්න ඒ වච්චන වල නවත නැවතතින්න එක පිට ේවල්ලොට විතරන්නේ තමන්ගේ පැත්තෙන්ගත්තා මේඒ තමන්ගේ පැත්ත් හැවලවටියයුතු කරනවා ඒඒ ඒ කල්පනාවතුල තියනෙ හනකර ඇල්ම කියන ගතිය එහනන් ඒක තමයි අරමුණන්න ඉදිරිපිට මේ හිතේ දෙබිඩි පිළිවෙත. එක ඇහැහර හාවිතරක් නෙවේ අමුණු ගන්නව කන හර තිතරා අමුණ ගන්න හම ලාවෙදීම කට හඬඩකට හඬකට ඇල්ම දක්කනවනන් ඒ ඇල්ම අපි ගත්තේ ඇහැහරහනම ඒ ඇල්ම ඒ හඩ් උපදවාගත්ත ඇල්ම අපි ගත්තේ කනහරහා කනහර හිත්‍ර ගත්ති. අන්න ඒ ශබ්ද රසය කනට වැටෙන කොටත් එතනදත් මේ හිත දෙබිඩි පිළිවෙත අනු ගනය කරනවා සමහර සද්ද සමහර හඬවල් අහන්න ආසයි සමහර හඬවල් අන්න එපා වෙන එපා කරනවා කටවරයි ඒවා අන්න දෙබිඩි පිළිවෙත. හොඳයි නරටකයිලස ගන්න දෙිඩි පිළිවෙත. න්න මේ පිළිවෙත. සහසුද් දෙෙම සහමුලින්ම මේ හිත දකිනකොට හිත රැවටිල්ලා හිත මායාාවක් කියල දකිනගෙනෙ මෙ දෙබිටි පිළිවත සම්පූර්ණනම නැති කරලාදාන එට රපි කියන්න කෙලෙස් ප්‍රහේණ කරනවා කියලා. එනම් මේ මනුස්ස ජීවිතයක් තමන් ලබාගෙන මනුස්ස ජීවිතයේ උුසස් මනසක් ලබපු එක කොච්චර දෙයක්ද. තිෙරසනෙකුට වඩා කියනදේ තේරනෝ මනුස්්‍යාතුවාා ඉන්නගෙනට. දේවත්ව තුළ ඉන්න කෙනෙකොට වඩ කියනදේ තේරනෝ මනුස්සාත්ම වන්න ගෙනට. ්‍රහ්ම තලයක් තුළ ධ්‍යානවලට යානපලයක්ක් විද හමත්වය තුළ ඉන්න කෙනෙකට වඩ, මනස්ස ල ඉන්න කෙනෙකුට කිය දේ තේරෙනවා. ප්‍රේ ෝක ඉන්න කෙනකුටඩ නුස් ලෝක ඉන්න කෙකට කිය දේ තේරෙනවා. එනම් එක චෝ නොස්ස පටිලාබූ මනස්ස ප්‍රතිලාබේ මේ තරන් දුරලබයි කියලා. භාගතුනාහසේ මතක්කරන්න එක හේතුවක් තමයි, මනස්ස ජීවිතයකට ඇවිල්ල ඉන්න කෙනෙකුට කියන දේතේරෙනවා. කිය ේතේරුම් ගන්න පුුවන්. අනිත් ලෝකවල උපන් සත්වයින්ට වඩ, මනු්‍ය තලය තුළ මනුස් ලෝකේ තුළ පදුණන සත්වයකුට, කියනදේ තේරුම් ගැනීමේ සක්තිය වැඩි. එනි සබදුජාණන් වහන්සේ මතක් කරනහින්නම්. මේ මනු්‍ය තලය තුළ මනු්‍ය පතක් ලබපු වෙලාවෙ තමයි. ධර්මය ප්‍රායෝගිකව තමන් අදකින්න ඕන ධර්මය ප්‍රායෝගිකව තමන් පිළිපදිින්ටුවන පුළුවන්තරන් පුහුණුව වැදගත්වයවා. පුහුව වැදගත්වනවා. එකතැනක ඉඳගනම කරන පුහුණුව වනෙවේ තමන් ඒ ඒ කටයුතුවල යෙදෙන ගමන්. ධර්මානුකූලව මොනවහරි පැත්තකින් තමන්ගේ හිත පුහුණු කිරීම, බෞද්ධයක් විදිහට බුද්ධ ශ්‍රාවකය විදිහට තවදුරටත් ඉදිරිහෙට යන්න තමන්ටුඋපකාරයවා නැත්තන් ශ්‍රාවකත්වය ගැලවෙන්නපුුව. අපි බුද්ධ ශ්‍රාවකත්වය ගැලවුණනොත් මේ බෞද්ධකම ගැලවුණොත් එහෙම බෞද්ධකමෙන් ගැලවිල්ලා බෞද්ධකමෙන් හැලිලා බුද්ධ ශ්‍රාවකත්වයෙන් හැලිලා අප මත්‍යාදෘෂ්ටියයට ගිහිල්ලලා වැටුණුොත් ඉපදුනොත් එහෙම අපි එතනද හරිවැරද්ද පිළිගන්නන්නේ හොඳ නරක පිළි ගන්න මෙලෝපරලෝ ශ්වාස කරන්නේ ඒ පතකට විශවාස කරන්න නැති තැනට වැටෙන. එනිසා බද්ධකම තුළ තමන් මොනයම් රාජකාරයයක්ලත් තමන්ට පුළුවන්කම තියෙනවන ධර්මමාර්ගය තමන්ගේ හිතෝස්සේ තමන්ට ඇසුරු කරවන්න ඒ තමන් ලබන ලොකු ශක්තියක් ලොකු කුසලයක් බටගත්වයෙනවා එනිසා බුදුරජාණ අසමතකරන වහෙනම මනුස්ස ජීවිතය තුළ මනුස්ස ප්‍රතිලාබයක් ලබපු තැන හොඳට තබදුරටත් තමන්ගේ ශ්‍රාවකත්වය මේ ශාසනය තුළ තහවරු කරගන්න ඒ තහවුරු කිරීම පිණිස උපකාර වන්නේම ධර්ම මනසිකාරය ධර්මය මෙනෙහි රීම බුදුපියන්ු නහන්සු ජීවත්වෙලා ඉන්න ජීවමාන වැඩඉන්න කාලි සැවැත් නොවර එක මනුස්සෙක් එක තාත්තකිනෙ කිටිය මෙ තාත්තට හිටිය එකම එක දරුවයි පිරිමි දරුවී මේ එක මේක පිරිමි දළුව පිළිබඳව අර තාත්තා පුදුමතරම් බලාපොරොත්තු කන්දරාව ගුණු කරලා ගොඩදහල තිින්බා එක මේක දරුව කියින්ද. දුම බලාපොත්තු කන්දරාවක් අර එකම දරුව ගැන මේ තාත්තා ගො ගහල ගොඩ හල ගොඩගහල තිබ්බ එෙන් සාතාත්ත හැම වෙලාවිදිම ජීවක්තිල ඉන්නකොට කල්පනා කළේ මගේම පස්සේ දරුවට මේවා මගෙම පස්සේ දරුවට මේ ව කියලා යාගේ හිතේ නොදන්නව වනාට කල්පනාවක් එපදදුනා ම තමයි මුලින් මැරින් මගෙෙන් පස්සේ දරුවට මේේවා මම තමයි මුලින් මැරෙන්ම තමන්තමයි මුලින් මැරෙන්න්න කියලා අර පියසෙන හස නිසාවෙෙන් හැම වෙලාවිදිම යාගේ හිතට පහල වන. ොලින් මැරන්න දරුවට කලින් මම මැරෙන්න්නේ කියල පාගුණ නමුත් ඒක ඊට වඩා වෙනස් විදිහට සිද්ධ වුණා තාත්තට කලින් දරුව මැරුණ තාතට කලින් දරුව මැරුණ කිසිම තාත්ත කෙනෙක් එහෙම බලාපොරොත්වය නම ඕනම තාථතකෙනෙක් ගෙන් හදපු තාත්තගෙන් ඇහුවත් එහෙම ඒ හදපු තාත්ත හරිහමන් තාත්තක කෙක් නම් ඒ තාත්තග බලාපොත්තුව තමයි දරුවට කලින් තමන් මැරෙනවා කියනෑ දරුවගේ මරණය දකින්න දරුවට පැන් වඩන්න තමන්ට බෑ ඉනිසා දරුවට කලින් තමන් මැරෙන්න්න ඕන කියන කල්පනා එහෙම තමයි හැම තාත්තකනගම හිතේ තියෙන කල්පනා මේ තාත්තා තේ වගේ එකමෙක්ක දරුවට තිබුණ අසීමි තාදරය නිසා මේ දරුව පිළිබඳ පුදුම බලාපොරොත්තු කන්ඳක් ගොඩනගාගෙන හිටිය නමුත් අවාසනාවන්ත අදදැකීමට ම න සිද ුව ව ජීවිත කොච්චර ෙහිමදේ ල්ල පිට ලබෙන. සංසාරයේ කියල කියන්නේ සතුටු වෙන්න පුළුවන්තනක් නෙවෙයි කෙළම භාගතුනාසමක් කරන්නේ ඇයි මේක තුල නැවත නැවත තමන් ස්ථාවරත්වය හදාගන්න හදාගන්න මේක තුළ වැඩි පුරම අත්දකින තියෙනෙ අසතුටු දායක කදදැකී. අවාසනාවන් තද්දැකීම් වැඩි. උපත තුළ ඉපදින තැන කොතන වනත්. ඒ ඉපදින කොතනඋනත් එතන තමන් හොදවට කල්පනවිතියා ගණඩුවන. උපදින හැම තැනකදිම වාසනාවන් තද්දැකීම් වලට වඩා, වාසනාවන් තද්දකීම් වැඩී. සතුටු වෙන්න පුළුවන් අදදැකීම්වලට වඩා දුක්වෙන්න හේතුවන අදැකීම් වැඩී එකයි සසර කටුකයකිවෙේ. නිකම් නෙවයි කටුකයක එකේ භාගතුනාාස දැක්කමේ අදකීම් විදින විදිහ. ඉපදිී ඉපදිී නැවත නැවත ඒ ඒතැන අද්දකීම් ලබන සත්වයාව බුදුරජාණනාශස බුදු වැහින් දකිනො කොට භාගතුනාහසගේ බුදුවැහැට පේනවා අදදකම් මතරත මනිසුන්ට වැඩිපුරම තියෙනන අදකීම ඇඩු කඳුලෙම් හිටපු වද්දකීම. සත්වයාට වැඩිපුරම පුරුදුපුහුණ වෙලතියන අත්දැකීම ඇඩ කඳලින් ජීවත්තයන අදදැකීම. මොකද සසර කටුකයි. එක සාරත්වයක් නෑ එක වටිනාකමක් නෑ එක තුච්චයිකිෙව්වා. සසරට ඇලුම් කරන්න එපා කිව් එකන යන්න හිතන් එපාකිව්වා කොහොම හරි නිසාරත්වයේ ප්‍ර්‍යක්ෂ කරගන තාවකාලිකත්වය වටහාගන කොයිම තැනකවත් මට අයිති ටිකක් ලැබෙන්නෑ කියන කල්පනාව. හොඳයට හිතේ හදාගන මෙ තාවකාලිකත්වේ දැකදක දැකදක දක දක මෙ කටුකත්වයෙන් එතර වෙන්න කටුකත්වයෙන් මිදන්න කිවා. එනි අවාසනාවන් තද්දැකීම් සසරතුළ කොච්චර තියෙනවද මෙ තාත්තමේ මූුණ දුන් අවාසනාවන් තද්දැකීම. දරුවගේ මරණය තමන්ගේ මරණයට පෙර සිද්ධ වුණ ආන්නේ අවාසනාවන්ත සෝචනීය කේදනීය දුක්සහි අන්දැකීම මේ තාත්තට තන හිතිං උහුල ගන්න බැලුුණ. තන හිතින් උහුල ගන්න බැරිවුණ. මට හිටපු එකම එක දරුව නේද මේ නැතිවුනේ අක්කාලෙ නැති වුණේ මගේ එකම එක දරුව නේද මගේ පණගියාණන් මේ දරුවව තියලා කියලා. නැවත නැවත බලාගත් අත බලාගනිමින් මේ තාත්ත කල්පනනාග ාගතනාස දවස මහාකරුණාවෙන්, ෝකයේ දිහා බලනොකට බුදුරජාණන් වහන්සේගේ බුදු ඇහැට උහන්සගේ මහාකරුණාවන්ත හිතට මේ දුකින්, පීඩාවෙන්, කනගාටුවෙන්, කනස්සල්ලෙන්, වේදනාවෙන්, බලාගත්තාත බලාගන මේ ඉන්න තාත්තව භාගතු නහන්සේට දැනුන. මරණයක් නිසා කනගාටුවේ. නැතිවීමක් නිසා කනගාටුවෙන්. නොහිතපු විදිහකට නොහිතපු තැනකදදිී නොහිතපු රෝගෙකින් සිද්ධ වුන නැතිවීමක්. මේ නැතිවීම නිසා කනගාටුවෙන් මරණයක් නිසා කනගාටය අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ බැලුවේ මරණය නිසා කනගාටුවෙන් ඉන්න මේ පියාගේ ආර්ථ්‍යාත්මය තාත්තක ආර්ධ්‍යාත්මය භාගතු වන්සේ දකින්නකොට වඋනාසට පෙනුනා හෝම් කුසල සම්පත්තියක් තියෙනවා දෙයක් කියාදුන්නොත කියාදන දේ වටහාගැනීමට තියෙන හැකියාව කුසලය යම්කිසි දෙයක් කියාදෙනවනං ඒ කියාදන දේ වටහාගැනීම සඳහා තමන්තුල මොනතරං හැකියාවක් තියෙනවද අන්න ඒ හැකියාවට තියෙන කුසලය කියලා.වාගතනසු දැක්කා මෙපතාත්තකි කුසලය එයාට දෙයක් කියාදුන්න ධර්මානකූලව එයා ධර්මානුකූලව කියාදන දේ දිහාාවට හැරෙන්න්න එයාට පුළුවන්කම තියෙන් අන්න කුසල. ධර්මාණුකූලව කියාදෙන දේ ධර්මානුකූලව අවබෝධකරවන්න වටල් හ දෙන්න හදන දේ දිහාාවට එයාට හැරෙන්න්න භාග්‍ය. හැරෙන්න්න වාසනාව හැරන්න ඕනකම උනන්දුව තියනවා. එක කෙන කුසල. එ ස බුදුරජාණන් වහන්සේ යම් කෙනෙකුගේ අධ්‍යාත්මය තුළ කුසල් තියනවා කියලා දැක්කනම් බුදුරජාණන් වහන්සේ ඒ හැම කෙනෙක් ඉදිරියටම වඩ නො එකක මහාකරුණාව. ැම කෙනෙක් ඉදිරියටම වාගතු වහස වඩිනව එක මහාකරුණාව ඇතැද උන්න්නහස ලන්නන්නේනෑ දුරයින්න කෙනෙද කියලා දුර වුණත් වගතු වහන්සේ දුර බැහැර ගවාගන වඩිනෝ. ඒත් තරං කල්්‍යාන මිත්‍රේ අපිවුදු හාම්රු. මොන තරන් දුර හිටියත් ඒ දුරක ඉන්න මනුස්්‍යයාට එන්න වාසනාවනේ තමන් එතන්ට වඩිනක තමයි කළ යුත්තු කියලා. භාගතුනාහසේට තේරනවන් උන්හසට දැනවන් උන්හස දුර නොබල ඒ තැනට වඩිනෝ හසට වடிන්න වෙන්නේ නියර ින්ந்த ුගර குடிින්ந்து, මඩගොඩ குடிින්ந்து කනත්තා குடிින්ந்த කිසිදයක් උணாසේ බලන්නේ. අර මනුස්සගේ ුසේයට නැවත නැව තැදී තත් houdඩ උ න්හස ව නோ ගො உ හස වடி ිය ඩடி உුණ හස වඩடிනோ ර බල ැව උහස වඩිනවා. මහන්සේ බලන් නැතු උහாස වඩිනවා. සාාවக்கයා ළඟට මහන්සසි නොබල දුර නොබලා ැවත නැවත වැඩම කරපු ගුරුවරු වතරත, බුදුරජාණන් වහන්සර සමාන කරන්න පුළුවන් කිಿසිම ගරුවරක්න. අපි මොන තරම් භාග්‍යವන්තද වාසනාවන්තද, බුදු කෙනෙක් ශ್්‍රාවකයෝ වෙලා ෙරුවන් සරණගිය ශ್්‍රාවකය වෙලා අප ජීವತ ಭಿ್ಚක් මොන තරම් සනාවන්තද, භාගත හන්සේ, මෙ නොස්್ಯයාගේ ෙදරට අන තිරය. 19ස ಲ ಸರ පොವ පිළිවෙලකට ාත්‍රය අරගෙන, භාගතු හසසි ස න්ධද කුටියෙන් එලියට ඩිනවා මෙ මනස්್ಯයගේ ෙදරට අන් ෙදරට වීම. ගතුහසුම මනුස ගෙදරට තාත්ත ගෙදරට ගිය ගෙදර ළ බුදුරජාණන් වහස ගෙදරට වැඩම කලා කිය මේ බමුණට මේ තාත්තට ආරංචිවනා ආරංචවනත් දොරාරන්න තරන්වත් හිත එකලාසයක් නෑ. මේ ගෙදරට වැඩිය කියන බුදු හාමුදුරුවන් පිළිගැනීම පිණස ගෙට ඩමවාගැනීම පිණස ෙට ඇතුල්කරගනීම පිණිස දොරාරින්න යන තරමටවත් මේ තාත්තග මේ බමුණගේ හිත එකලාසයක් නෑ. මරණය පෙළිබඳ හටගත්ත වේදනාව දරුවගේ මරණය පිළිබඳ හටගත්ත වේදනාව මේ වේදනාව මෙයාට තුනී කරගන්න මොනම විදිහකටවත් අවස්ථාව ලැබුන්නේ එන්න එන්න මතක් වෙන්න මතක් වෙන්න තුමී වෙනව වෙනුවට ඇවිලීමම ඇවිලීමම සිින්දුවන එනිසා දොරාරන්න තරන්වත් හිතේ කලා සියක්තති බුණ නෑ කොමින් හරේ භාගතුන් හසට ඇතුළුට වඩින්න කියෙලාරාදෙන ක න් වහස ගට වඩන්න කිය රදළ බාස ගෙට වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේගේ පසකින් ඔහු ඉන්න බලාගත් ත බලාග බගස හුගේ හන ඔබහරි කනගාටෙන් මේ ද වසලනේ ඔබරි සිදී ඩාවකින් ඔබහරි වේදනාවකින් ඔබහරි කල්පන ාවඉන්න මේ ද වස්සලනේ ද හෙමයි වාමීගේ ජේවි මටතිබුණු වටිනමදේ නැති ස්वाී ට දස්කානකට කලින් මගේ ජීවිතයේ මට තිබුණන වටිනම දේ ස්මීණී නැතිවුණේ ටින් මෙ හා දෙයක් තිබුණ නෑස්වාමීණී වටිනාකමක් දෙන්නතරම් මගේ ජීවිතයේ මට නැතිවුණේ වටිනම දේ ස්වාමීණී ඉන් එහාහට මටම මේ එකකින්වත් ඩක්නෑකි මට මේ එකින්ව තින්න එහාට වැඩක් නෑ ස්වාමීණ ඒ එකයි මට මගේ රස්සාාව කරගන්නවත් යන්න මට හිතනැ ඒකයි ස්වාමීනයකෙ ව් එකක් දැම් වැඩන්න ස්වාමීනය කියලා බුදුරජාණන් වන්සේටම බමුණ තමන්ගි හිතේ තිබිච්ච දුක කිව්වා දරුව නැති වනේ දුක කිේවා භාගතු වහන්සේ මතක් කරනවා මේ බමනට මං මේ කියන කතාව හොඳ ටහගන්නකවා මේ නුවරම ප්‍රදේශයේම බරනස්නම සිටුව ඒකටිය සිටවරයාගේ ෙදරහිටපු ැම කෙනෙක්න රනා නුස්සතිය වඩන්න පුරදුවෙල හිටිකික්. එකවල්වල බුදුමදින්න හැමෝම පුරදදුවෙල ඉන්න වාද. හවස ේග නකට ද පන පත්තු කරන්න යිටි ෙල්ලන්න ගිලම්පසටි කදන්න ෙදරඉන්න හැමෝම රදු වෙලඉන්න එකට අරයා ර්ඩ ඕන මෙයා කර්ඩඕන කියල වංකරගැනීමක් බෙදාගැනීමක්නේ. හැ හැම කෙනෙක්ම ඒකට අදාල හැම වැඩක්ම යෙදිල කරනවා. අන්න පුරදුතාවය. අන්න පුරදුතාවයන්. සමහර ෙවල්තියෙන ඒෙවල්වල ඉන්න හැමක් කෙනෙක්ම හරීම ඉවසීමයි. අම්ම තාතටකතා කරන්නේ තරිීවසීමෙන් තා තම්මට කතා කරන්නේ තරීවසීමෙන්. දෙමවපයෝ දරුවන්ට කතා කරන්නේ හරීවසීමෙන් දරුව දෙමෝපියන්ට කතා කරන්නේ හරි ඉවසීමෙන්ගේ ඇතුළ පුද්දම තරන් සාමකාමී සමහර ගෙවල්තියන එහෙම. ඒවගේ ත මයි ගෙදර ග ද හා දුර මතක් කන්න ක රප්නම ෙදරන්න හැම කෙනෙක්ම මරනා නුස්සතතිර පුරද වෙ හිටිය ගලුණ තුරෝම වැ පපල කර ගමන්. රණේ නියතයි, මරණේ නියතයි, මරණේ නියතයි, මරණ නියතයි කෙන මරණානුස්සතිීම වැඩබලදර. ගෙදර හැමෝමේ මරනානුසති වැඩුව. ගෙදර හැමෝම මේ මරණානුසති වැඩුව ගෙදර පස් දෙනෙ කෙටියා පස් දෙනාම මරණානුසති වැඩවා. අම්මයි තාත්තයි දුවයි පුතයි ලේලී වැඩට හිටපු කෙන. අම්මයි තාතයි වයි පුතයි, ලේලී වැඩට හිටපු කෙන මෙ ගෙදර හිටුව පස් දෙනාම. මරණේණය තයි, මරණේණිය තැයි කියන්න, මරණානුස්සතිය. මරණයේ තිරවම සිද්ධ වන්නේය එය කිසිවකින් වැලැක්විය නොහැකි වන්නේය. කිසිවකුට වැලැක්විය නොහැකි වන්නේ. මොන තරං විසේසඥභාවයට පත්ව නිර්මාණය වඋනත් මරණය වැලක්විය හැකි වෛද්‍යවරයෙක් නිර්මාණය නු වන්නේ. මොන තරන් තාක්ෂණික මෙවලම් නිර්මාණය වඋනත් හලෙඩට දුකට පිහිට වෙන විදිහට ඒකකින්මත්. මරණය නං වෙනස් කළනොහැකි වන්නේ මරණය ධර්මතාවය වෙනස් කරන්න බැරිනම් වෙනස් කරන්න බැරිදේ පිළිබඳ බනපොතේ හඳුන්වන වච්චනය ධර්මතාවය ධර්මතාවය වෙනස් නොවී සිද්ධ වෙන දේවල් තියනෙන එඒ වෙනස් නොවී සිද්ධ වන දේවල් අතරත එකක් තමයි මේ මරණය එනිසා බනපොත ඒක තියෙන මරණ ධර්මය මරණ ධර්මය වෙනස් නොවෙන ධර්මතාවයක් එක මරණ ධර්මය උපන් සෑම සත්වේට්වම වැළඳගන්නවා නැන ගහිල්ල ඉදුණත් උපදින සෑම සත්වයෙක්වම උපදින කොටම උපදින්නේ මරණය වැළඳගත්තගම. උපදින හැම්ම දරුවෙක්ම උපදින හැම්ම සතෙක්ම උපදින්නේ මරණේ වවැළදගත්තගෙනෙක් පවිදිේට ஐපදින්නේ ඒ. අම්මවැලඳගන්නේ තාත්තාවවැලඳගන්නේ පස්සේ උපත සිද්ධවෙන්න කොටම යාලා මුින්ම වැළදගන ඉපදෙන්නේ මරණෑ. ම ැමෝ ොද තේරු රගන ට. එනිසා එගොල්ලන්ගේ ඔළුුවලට ගිහිල්ල තිබුණ අපි අපි මෙහෙම එකට එක වහලක් ඇතුළ එකගේයක් ඇතුළේ හිටියට අපි අපෙන් කවුරු විස්සරවෙයිද දන්න ඒකල්පනාවත් තිබුණ බලනක කොච්චරහු දවබෝධයද කියලා මොන ත්‍රන්ස්්‍රේෂ් අවබෝධයක්ද කියල බලන්න අපි අපි මෙහෙම එකටඒ පිගාන කාගන හිටියට එක ගෙට එකගේ ඇතුළ නිදාගත්තට අපි අපි මෙහෙම එකට මේ තරං ආදරෙන් සෙනහසිං හිටියට අපි අපෙන් කාට කොයි වෙලාවේ මොන විදිහකට ඉස්සර වෙන්න වෙයිද දන්නේ ඒ කල්පනාවත් මේ පස්තිනාතුළ තිබුණා. දවස මේ තාත්යි පුතායි දෙන්න කුබුරට ගිය. කොම්රටගේ හිෙල්ලා පුතයි ගොයිපොලේ වැඩකට යුතුටික කරන්නකොට එක තැනට තනකො ගොඩ හලා පිදුර ගඩ ගහලා ගිනි තියෙනවා එ ගිනි තියනකොට එක් ගිනි තියන තනලන්න දහක උබයි දහක බෙන එක හිටියා නාගේන අ ගින්දර සැරට මේ නෑහ එළියටාව ගිදර සැරට ණෑ එලියට අවට පසේ හරි කේන්ති අකාම ඇත්ති මෙ තේජසට මේ සැරට මේ දැවීමට පිච්චීමට මේ රස්්න තියට හරි කේන්තිය අකාව ප්‍රශ්න වැඩිවෙනකොට මනිස්සුනත් බලන්නක කේති ගන්නවා ප්‍රශ්න වැඩ වෙනකොට කේන්ති ගන්නවා රස්නය වැඩිවෙෙනකොට ආවේගේනු රශ්නය වැඩිවීමත් කේන්තිය උපද්ධ වන්න හේතුවක් වෙනවා සීතල වැඩිවීමත් කේන්ති උපදව වන්න හේතුවක් වෙන එනක් අව් වැඩිවෙලාතින වෙලාවට මනිසු කේන්ති න්න ු ප ොටක යනකට බලන්න ව් ඩ වෙලාට ගිනි මදධන ලාට මිස හයට කිප. එ ට කේ ක හ ම බ යනකට ගිතින ට හුණ. ගිනිතියන කෙන ේතියෙන් පිට ලාුණ ගිනි තියන කෙනට දෂ්ට ක දෂ්ට කලා. මහවෙලාවක් ගනේ අර දෂ්ට කරපු තැන ඉඳම් පටන්ගත් විසධාරාව ස්මුදුන දක්වාම ගිය. ඉහම දක්වාම පැතිරිල්ල පැතිරිල්ල පැ්‍රල්ල පැත්‍රල්ල විසවේගගිය ඒ විසවේගේ පැතිරිල්ල පැතිල් යනවාතික්කම නයග සිහිය නිරුද්ද වන. අර ගිනිතියතිය හිටපු තැනම සරීරය ඇදගෙන වැටුණනා. සිහිය නිරුද්ද වන එකනේ කිතගේ අමාරණට පත්තින. ආෂයිවරු හම්ම උෂ්නය නැති උනහම වි්ඥානය පහවුනාම තුන්න ආකාරයෙන්ම මරණයට පත්වයෙන බලවාන්න. පෙන්්ඥානේ පහනත් මරණයට පත්වෙනවා. ආවෂ විරුණහමත් මරණයට පත්ව වෙනවා. ඌෂ්නගතිය රීරයට තියෙන් ඕන්න ප්‍රමාණයක් තියනවා මේ රශ්න ගතිය ඒ රශ්න ගතිය සරීරෙන් අයින් වෙලා සීතල වෙලා සීතල වෙලා සීතල වෙලා ඕනෑට වැඩිය සීතල වෙලා ගොත් එකැන මේ ෂ්ණය ඇගෙන් ගියොත්තෙම ආන තනදිත් රණන සිදතව වෙනවා. සමය දරුවගේ මරණය සිින්න්ද වනාා. අවශීවර වෙලාද එමනත් නඒ කර්මාණරූපව වෙනත් සසාර කමයක් න දව වනට පස දරුව ඇති කොටිට ල ලන කොට දක් ටිලන්න ඉෙල්ල බෙලල්න්න ඒවෙන කොට දරුව මැරල ඒවෙන කොට දරුව මැරිිය මේ බන ග ග ප යා ගවල්ල නට ල ට දෙදන්න අද කෑම් පාර්සල් දෙකක් එපා එක කෑම පරසලයක් විතරක් ඇති ගෙදරඉන්න හැමෝට එන කොට ඇග පපත හෝදගෙන. මදක ඩාගෙන එන්න කියන්න කියෙ ේඩිය ෙව. ැම . එක ෑම රස න කරගෙන ස ද පങ ල ෝදන ො ළ හිට දක ග ොමටාව. ගොයිපලටා ඒಗොළු දන්නවා. මරනයක හෝඩවාමක් ඒ ලබුණි කියල්. ඒ දි සൂදනං වල එන්න කිව මරණය එක හොඩු වා කනිසා. ඒ දි ൂදන වෙලා ගොයි ටාව ගොයි ල ට නකොට අම් දක්. ගන දක්kka බිරිද දෙදක් යදර වැඩකරපු කෙනා දැක්ක තමන්ගේ කල්්‍යයාාන මිත්තරය තමන්ගේ සහෝදරය තමන්ගේ ස්වාමයා මරණයට පත්වෙල ඉන්න දැක්ක හැමක එකකද ද ොඩ හ ගිනිතියෙනවා ගිතියනකොට රනයට පත්වුණන කෙන ඒ එතනෙං මරණනයට පත්වෙනවා සමගම ඊළඟට ප්‍රතිචන්දි විඤ්ාන යාගේ සත්ත්‍රදේ වත්තේයට ගිල්ලයිපදනා සත්‍ර දෙව වෙැයිද සක්්‍ර දෙවේ වෙලා සක්්‍ර දෙේ වෙලා ඉපදිලමයා බැලුව සක්්‍ර දෙවිය වෙලා උපදන්න. අර හිටපු කෙන අයිං වෙලා මේ පුටුවට මේ ආසනයට තම පත්වෙන්න මොන කුසල අද මොන පිනත්ද බලපෑව කියයා කල්පනා කර බලදයා දැක්ක මනස්ස ලෝක රණනා අනුස්සතිය වැඩීමේ කුසලය. මනුස්ස ලෝකය තුළ මේ මරණය පිළිබඳව කල්පනාව නැවත නැවත හිත හිතට පුරුදු පුහුණු කර තබා ගැනීමේ කුසලය තමන්ට මේ පලදුම්. மරණය පෙළිබඳව කල්පනාව හිතට වටහාදී තිබීමි කුසලය තමන්ට මේ පලදුන්නේ. එ සබබැලවා. තමගේ ජාතිවර තමන්ග ඥාතිවරු තාමත් සෑය ලඟ දවනවා මින පුච්නවා හුර තමන්ග ේ ෙනකල විස්මාර කග නොස්ස ලෝ ටැවිල් මිනිය පුච්න තන හිල්ලා තාත්තකග න ක්ද ද ච. මේේතර ඉදර ද හ ්චන්න න ෙක්්නම් ච්චන්නන්නේ මටක් පිච්චනාාට පස්සේ ස්්ිකක් දෙන්න කියෙල්ලි ක් කලා තාත් රියන. ුවෙක්න මේ පුච්චන් මේ පුච්චන්නේ මගේ එකම පුතාග මිනිය කිව් ආන ඇහි පුතා තරහෙන්ද හිටිය පුතා හතුරකම් පිරිමහමාද ජීවර්සල ඉන්නකොට හිටියේ එකම කිය නවා අප ඕනෑ ඇයිෝ බෙමැහයි නෑ ඉති ඔබ දරුවගේ මිනිය මෙෙම පුච්චන හැටි දක්කට පස්සේ මට පුදදුම හිතනවක් තාත්තක ෙක් විදියටට ඔබ කොහොම දැහවා දරුවගගේ මනිිය ඇහි කඳුලක් නැතුව පුච්චන් මේ පවලට හිට හොඳම දරුව කිවූ වදාව කියන නහ දරුව ක්නැේ කිව්වා පුදුම තරම් මෞධිමෝපියන්ට කී කරුව කටයුතු කර දරු යැකවා හෙත් මේ දරු අවාසනාවන්තල ජීවිතින් සමුගත්තා කිවවා ඒ එකමනහන ඇයි ඔබට දුකහි තෙන්න නැති. ඔහු කියනවා මරණ ඉදරපිට දුක්වෙන එක මෝඩකමක් මරණේ ඉදරපිට දුක්වෙන මෝඩකමක් ජීවිත්තය මොන වෙලාවේ නැතිවෙන එකද්ද කියල්ලා කාටවත් කියන්න බෑ හරියට සතේ தங்களல்ல தங்களல்ல தங்களல தங்களலா கஸ்தபல் அசே கல்ந்தபன் லாஸ்ங் ரிீங் ரீங்க கிலா தமங்க பரண ஹவா அறினவது ஏய் வගේம தமைமே சத்தயாார் தங்களல்ல தங்கள இந்தலாம் இந்தல்ல இந்தலாம் கொய் விளாவி ஹறி ஹவாரினும் ஏ ஏ அத்தட்டே ஏதே வல்வலட்ட தමங்கி தம்ங்கிகிழ ஹதாகத்தே வட்ட தங்கள தங்கள இந்தலாம் மொன விலாவக்க ஹரி ஹவாரினவா ஏமே சீரை அத்தாரினவா நிசை ධர்மதாவே சுபாவை மமோந்ததட்ட தண்ணும் කිவ்්வா. එනි සාමාරණයේ ඉදිරිපිට කනගාටුවීම තේරමක් නැහ. අම්මගෙන් ගෙහිල්ල හවා මේ ගිනිදාල පුච්චන්න මේ ගිින්දර පත්වෙන් ඔබේ තරහ කාරෙද්‍යදහවා එකමනක වනෑ මේ මගේකම පුතා මාස දහයකට ආසන්න කාලයක් මගේ බඩ ලියල දුන්න මේ දරුව වෙනුව මේ දරුව ගහන එක පයිම් පාරක දිවත් මම මොන වෙලාවක දිවත් කේන්තියක් ආවේගයක් අකාරුණික බව හිතේ හදාගත්තනෑම මේ දරුවගේ පයිම් පාරවල් බඩේ ඉදදිත් ඉවසගෙන හිටිය. ि රුව පුදුුව රං ක කර දරුව ෙක්කව. මෙ මගේ එක දරුවකිව හෙන. එතකොට නවා. ඇයි අම්ම එ එක දරුවවා මිනිය මෙහම පුච්චනකොට අම්ම ගැහින් කඳුලක් එන්න ඇතිමේ එක දරුව වෙනුව එතකොට ඇයි උත්තර දුන්න, මම එන්න කිවවෙත්නෑක ොමන්නවෙන. මෙ දරුවට ම එන්න කිවවෙත් නෑක යා කරමාණ රෝප ඔයා කරමශත්්‍යතිය නිසාවිෙන්ගේ පිළඟට ආාවකි ව්. දරුවට මොම යන්න කිව්වෙත් නෑ කි්වා යාගේ කර්මය කැරකිලාය කර්මාණරූපව එයාට ලැබුණන ආුෂ්‍රමාණය අව සංවෙලා යා මරණයට පත්වනා කිවවා නිසා මේ එන්න කිව්වෙත් නැති යන්න කිව්වෙේ නැති කෙනෙක් ඔය කිව්ව මේ දරුව නමින් අරගත්තේ අපේ ඒ දරුව නමින් අරගෙන දැන්න්නේේ දවන්නේ ඒ එන්න කිව්වෙත් නැති යන්න කිව්වෙත් නැති කෙනාව කිව්වා. එනිසා මරණ ඉදිරිපිට කනගාටිවල් අඩල තේරමක් නැකව. ඕගේ නැගන ළඟට ගිහිල්ලහවා සහෝදරියග හ්වා බ තරහ කාරේද ගන මගේ එකම සහෝදරයා මේ වගේ සහෝදරයෙක් ලබන්න ජාති ජාති තිංකර ලති යන්ඩෝන ඒ පිං ඒ පින ම කරලති ගුණහිදමට මේ වගේ ගුණවත් සද්භාවවිෙන් යුක්ත සහෝදරයෙක් මට හම්බ වනා කිව්වා හවදාවත් කාකොටා ගැනීමක් වෙලාාය කිවවා උඹතුව කියලවත් බැනගහබැනනිල්ලක් සිද්ධ ලාන කිවා ඒ තරන් ගුණවන්ත සහෝදරයෙක් කි ඒමනහන ඇයිතිං ඔබ මේ තරං ගුණවන්ත සහෝදරයෙක් ම ප න්නක අ නැති කදලක් නැති කියලා ක ද අන්න වනම් මට මගේ තියන ේමස් ඇටනහාර வேලිල යනකම්න්නේ මේ සහෝදරවන අ පුුවන්ක එවනත්හන මරණ ඉදිරිපිටමං එහෙම අඩල මොකටද මරණ ඉදිරිපිට හඩා වැලපීම තේවුමක් නැති දෙයක් කියලා බරිද ඉදිරියටගේ හිල්ල මේ මරණයට පල එන්නේ ඔබේ කව්ද මෙ මගේ ස්වායවා ぺ ම මො කාඩ ප්‍ර්ණ ගැටලු රව තිබුණද යාගේ ගන්න පෙන. අන සා ජීවිතයට එක්කගෙන පු දවස ඉදලා ම යාගේ තරගත දවස ඉදලා මේ හුස්මට්ික යන අද දවස දක්වා මත් එයා මට දම තරම් භක්තිවන්ත, පුද್ම තරං ආදරනින්ය විදිට මට සැලකුවුව මේ වගේ ස්වාමියෙක් ලබන්න මම පුදුම තරන් වාසනාවන් ගෙනෙක්ක වවා ඒ තරන් වාසනාවන්ත ස්वाමಯක් වා ැතු වෙ ගම ඇ බ හි. ඳුලක්න ඇති ඒ වෙලා ජය කියනවා කවරහෙර දරුවේක හසදිහා බලලා හසතින හඳමටඕන හඳමට ඕනේ හඳමට ඕනේ කියලා ඉල්ලුවට ඒ දරුවටේ හඳ කවදාවත් ලැබෙන් නැකිවා අන්නේ වගේ ගොඩාක් අපෙන් ඈතට ගිය කෙනෙක් කිව්වා දැම්මයා මේ ගොඩාක් ඈතට ගිය කෙනාව දැන් අපි ොච්ච රහ්ඩා් ඉල්ුවත් මෙයාාව ැන් ඒ රූපෙන් අපේ ළඟට ගන්න බෑකිව්වා එනිසා මරණ ඉදිරිපිට දුක්වෙලා තේරුමක් නැකිවවා ර වැඩකරන වැඩකාරීළඟට ඉල්හනවා. ඔබ කෞුද මේ යාට. මම මේ ගෙදර වැඩකරන කෙනායකව්වා. අනෝ මේ ස්වාමි පුත්‍රයාගේ මරණය ගැනෝඔබට මොකද දැනින් එදකොට කියනවා. පුදුවම තරන් ගුණ සම්පන්න කෙනෙක් ්වා. පුදමතරන් ගුණ සම්පන්න කෙනෙක්වා නිසි වෙලාවට නිසි වැටු ලාදන කිවවා. නිස්සි වෙලාවට අවශ්‍ය තැනතිදි සොයා ලන කි්වල් ලඩට දුගකට බෙහෙත් කරවා කිව් ඒන ගමනට බිමන අමතරව කියාකරි අතර දෙනකිවා. පුද්දුම තරන් ගුණවත්ත ස්වාමියයකෙවවා මම මේ යකුණේ යාගින්ගිය. ආනුවවා ඒතරම් ගුණවත් භාව තිදදිත් ඇ යක ඇහිෙන් හොඳුලක් පටක්නැත්. ඒක. මැටිභාය මැටිබඳනකට මැටිවලදකට මැටිභාජනයකට යමකින් ගහලා ඒ මටිබඳුන මටිබානය කැඩි ලබඳල විසිරිරලගේයාට පස්සේ යි ප්‍රකෘජ තත්තර පත් කරන්න බැකකි. ටතිබාන කැඩිලබිඳ ගියාට පස යි රණ බුණන තට ගන්න ැකූවා ආන්න ඒ වගේ හිත මේ කය අත්තර ලදාලා ගියාට පස, ආයිත් ඒ සරීරයට අරගියහිත අද්දවලක් ෙ හිටවන්න බෑකි ව්වා. මරණය සදාාතනික ධර්මතාවයක් කිව්වා. මරණය ඉදිරරිපිට කනගාට වී පලක් නැතකි වූ. මරණ ඉදිරරිපිට කණගාට වී පලක් නැකකිව්වා බෝධි සත්්‍යයෙක් වගේ මනස්ේ කුණත්. මනොසයාගේ වනොත් රණන දිරෙපිට කනගාට වී හඬඩ වැටි පලක් නැත කියලකෙවවා හන තනද ධර්ම සංවේගය යඋපදවාගත යුතුකිව. ඒතමයි මරණ ධර්මය සමස්ථලෝක ධාතුව තුළ ඉපදදිසිරන සියලු සත්්‍යයන් මුහුණ දිය යුතු වැළඳගත් ධර්මතාවයකි මරණ ධර්මතාවේ ආන්නේ කල්පනාවෙන් මේ මේ අදදකීම පේක්ෂා සාගතව ඉවසනවාර. පුුදුජාණන් වහන්සේ කතාමතක් කලම බමනට ිය ජයිති සෝකෝ පියතෝ ජයිති යම්පියතෝ වි්පමමුත් අස් නත්ති සෝ කකුතෝ බයන් කියන. ාතා දේශනාවන් ධර්මාණු ශාසනාව සිද්ධ කල්ලා නිමාවට පත්වනකොට මේ බමුණගේ කුසලේ නැවත 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 නවති ඉස්මතු වෙලා මේ බමුණු තාත් තටටේරුනාා එහෙනන්. මේ ප්‍රිය දේවල් හිතේ හදාගන ඉන්න තා කල්. ප්‍රිය උපදවන දේවල් ගැන හිත අලවා තබා ගන්නතා කල් එහෙනන්. මේ විදිහට දුක්වෙන්න සோකවෙන්න කනගාட்டு වෙන්න අண்டන්න සිද්ධ වෙනවාෙනම් මේ ප්‍රියදේවල් නිසාාවෙන් மை කනගාட்டுුව வேදනාව දුக்க සාංකාාව කලකිරීම එපාාවීම මේ සියල්ல்ல මෙ සියලු මානසික ධර්ම හිතතුළ පහළකරවன் මේ ප්‍රියදේවල් மයින් කියලා මෙ බමනටහුந்துට වැටවුුණ වැටහීම කොයිතරන් එහාට ගියාද කියලා කියනව නම් මාර්ග පල ලාබියෙක්්ගි තත්වහයට පත්වවෙන්නට මේ බමුණන්ට ඒ වැටහීමම උපකාරුණ. එදදා ාග තුන් සූත්‍රපිටක කුද්දගෙනකයි දම්මපද පියවක්ගේට අයිතිතු වන පියතියේ පියතෝ ජයිති සෝකෝ කියන මේ ගාථ දේශනාව ඔස්සේ. රණ ර්මතාවයට මහුණදීම පිණස ොහොද හි හදාගත ය තු කියන කාරණාව නැවත නැවත මතක්කරයි මේ ඩු තු ෙන් හිටක බමුණ ප්‍රධාන, දම් ස ණ්ඩ ේතුළ ැස් න හෝ පිරිස ස්ವන්න ද ර්ග පලවලට කත්್ ටේ. තු දර්್මාන ශසනාව දා කತ දැන, පින් ද දා ක ප ತ ය ප්‍රධානකට ඇති ර්මාණ ශසනාව ශ්‍රාවණය කලා පින්මත් ඔට මරණ ධර්මතාවය නියත ධර්මතාවේ කියන අවබෝධය නැවත නැවත ප්‍ර්‍යක්ෂවේවා. සර ගමනතු කොතන රිතැක පින්කු සල් මෝරණනවද ඒ පින්කුසල් මෝරන ොහත තුළයි උතුම් ධර්මාාවබෝධ භවගමන කෙළවර කොට ලබන, අමාමහා නිර්වාන සම්පත්තියම සාක්ෂාත්වේවාෙන් ප්‍රාථනාව පෙරදරරි කරවමින්. අපි ධර්මානු ශාසනාව සමාත්්‍ය කරන ගමන් නිමාවට තත්රන ගම. අද පින්ක මේේ දායකත්වයන් පිළිබඳවමේ විදියට සිහිපත් කරනවා. එකසි අනුවෙක උග්ගල්ල පාදුක් කලි පිණේ පදිංචි, නේරජනා, ගංගා පෙරේරා මහත්මිය චීනේ රැකියාව. කියා කටයුතු සිද්ධ කරන ඇය අද මේ උතුම් පින්කම මේේ ප්‍රධාන දායකත්වය දරනවා විශේෙන්ම ජලිමාස උ පන්දිනය සමරණ සනුල්ලි සුuhනා නිහල් පෙරේලා නලීන් ජයරත්නයනායට නිදුක් නීරෝගී භාාවය පාර්ථ නා කිරීම ප්‍රධාන අමුණ විදිර බාගෙන් තමංග ජීවිතේයටත් ආශිර්වාද පාර්ථ සිද්ධරගනීම බලාපපුරර්වත්තුව ඇතිව අද මේ උතුන් පින් කමේදායකත්වය දරමින් ටයතු කරනවා එෙමනා අපි මේ විදියට කල්පනා කරගමු සමන්තා චක්කවාලේ සසෝ කියෙන දේවතා රාධන සිද්ධ කරනවා සමග ල්ප ක්ක මේෂක්ක සම්මය ෂ්ික ෂ් වතාවරු දේවතාව යම් දාාන යම්තතා දේවදේී සහ මගෙන් අපෙන් ාන ෝදනාව ලබන්න ැති වනව බ පොරොත්වන වද ප ගන්න ැතිව ව පොත්ව ව රදවන්ට ැස්කරග ත පින් පෙ අන ෝද කර න ෝදන් ත්වා අන ෝදන් ත්තුවා ුණ ාන ෝදාව බඳ දෙවියන්ගේ ේවා සපත් වැඩේවා ද ස ු සපත්ව ව ේවා බ ම න ී ද ප ු සිද්ධ පිසද ව. යානමිත්‍රත්වෙන් ආශිරවාද කරත්වා දෙවියන්ට නිවන් සම්පත් පිණසමේ පින් හේතු වාසනාවීවාල පාතන කර. අද පින්කම මේ දායිකතේ ද දායික පින්ව තුන් න්නමින් පලෝසපත් වන්ටේදනු. වර්ග පරම්පරාවල ඥාතුූර ධානකොට ඇති. යම් තාක් ්‍යාති ර ഞාන ෝදනන් බන්න ැමතිවෙන ලා ප ෘතිත්ති නොද ඇත්ත ටත්. ධර්මා ශසනාව ්‍රබණ ලාව් පින්වත් ඔබ. යම් කෙනෙගගේ මක්ගමක් සී කල්ල පින්දනවද ඒඇත්තැටත් අපොත්තු ගරුතරම හා සංගරත්නයට. පැවිදි ාවි පත් ච පද්‍යන් හන්සේලාට ඔබ හ ප ච ක හ ප ගන්න ැති ව ලා පොත්ව වද සේ පින්ගන්න ැති වන ලාපොරොත් ව තිවරුන්ට සම සම්බද්ධ සාසමය ඇසරුරගන මේ දෙන කරන ප්‍රර්ථනාවට අනුව. ഞාන මෝදනාවන් ලබත්වා සෝපත් භාවයට පත්වයත්වා ාර්ථනීය බෝධියකින් නිවනිින් සනසෙත්වා කියලා ්‍රාතිනාවත් තබමු අද මේ උදදාාර්ථතර පින් කමේදදාය ත්ේදරන. ാ ശ ್ര . කා ්‍රധ ්‍ර . ල ಸල ರම ುವ ද ස ಸ වා ರ ಕಾ යක් ನ ಸ ರ ರ ದಂಪಿින් ර ල්್ ್ රන්න හි රು ವ. ರුව ರಣಿ ಸೋಪವ ್ಿ. ಪಾತ ರ ಿ ರ್ ್ವ ್ ද ಮ ද್ ವ ද්ධ್ವ ುತ ෝ. බ පාර්ථනා කරන අරමුණු කරන පාර්ථනාර හරමුණු කරන නිර්වාණබෝධයක් වෙනවාද. එකේ නිර්වාණබෝධියයට පැමිණ ජාතියක් ජරාවක් ව්‍ර්‍යාධයක් මරණයක් නැති සදාකාලික සුඇති අමා මහනිවනිින් සැනසීම පිනිස්ස මේ මහානි සංසදායක කුසලකර්මය හේතුවේවාවා සනාවේවයිසිතා සාධරසිතින් යුක්තව චිත්තා ප්‍රීතියෙන් සාධु කියයා පිං අනුමෝදං වියයුතුයි. आकाशट्टा च बुम्मट्टः देवानागा महिद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्कन्तु शासनम् आकाशट्टा च बुम्मट्टः देवानागा महिद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्कन्तु सासनम् आकाशट्टा च बुम्मट्ठः देवानागा महिद्दिका पुण्यन्तं अनुमोदित्वा චිරංරක්හන් තුසාසන පෙරුගනේ අනන්ත වූගුණ බලයෙන් ඔබ සෑම දෙනෙක්ටම නෙදුක් භාවේ නිරෝගී භාවය සුවපත්භාවේව සැරසේවා. උතුම් වූ ධර්මශ්‍ර වනය කළ ශදාවන්ත පෙන් පන්තබ සෑම දෙනෙක්ටමත් උතුම් වූ ධර්මාව බෝධහය පිණිස මේ කුසලාන සංසු ධර්මයන් හේතුවාසනාව යෙවා. සාධූ සාධූ සාතුූ. නැ ද තු ධර්මානු සනාව සිදරන්න වැඩමවා පදහල යසරයි සේපත් කරට පූජ පාද හැඩිගල්ලේ චන්දාලූ අපගේ පෙන්වන්ත ගෞරවනය කලහානු මිත්‍රාණන් වහන්සේට පාදහාවි වන්දනිය නවස්කාර රකව ඒ පුනයානු මෝදනාවන් සිෙද්ධ කරනු ලබනපා. ඒ ගේ ද තුන් දරමමාණ සාස හ ට තු කර ල වවේ. ඔබෙසි අනුව එකක උගල්ල පාදුක් කලිපිනේ පදිංචි නිරංචනා ගංගා පිලේරා භහත්ම ඇතුළු ඒ පවුලේ පෙන් පන්ත පරිස විසින්. ඒ ශදහාබන්ත පෙන්නතුන්ගේ උතුම්මූ අරමුණු උතුම් වූ ප්‍රාර්ථනයන් ඒ කාන්තයෙන්ම සපලබහෙවා. සාධූ සාධූ සාධ. සුපිනතු නිතවත්තය වැඩි මුතුම්මූ ධර්මාණු ශාසනාවකින් හාබ වීමේ බලපොත්තුවෙන් ඔවගේ නිබහණෙන් සමගෙන යන්නට උසරයි. ඔබ සැමඳනෙක්ටම සම්හ සම්බුදු සරණය.